වර්තමාන වෙනුව රටතුල පවතින දේශපාලන වාතාවරණය ගැන ඔබතුමාගේ අදහස කුමක්ද? I think මම ඉතින් ඒ ගැන ඇත්තටම මට දේශපාලන ගැන කතා කරන්න තහනම්. නමුත් ඉතින් පුරවැසියෙක් කැටියට මට මං කියන්න තියෙන මේ ටික මං දැක්ක කරන් බිලක් ගෙවනවානේ නාමල් මහත්තයාගේ කරන් බිල ගෙවනවා මං දැක්ක වෙන කෙනෙක් ගිහිල්ලා. ඉතින් ඒකත් හරියට මේ සොහොන්කොත් වජ්ජාවට ගෝඨාභය මහත්තයා අහුණානේ. අහුණාට පස්සේ එතුමා භාගයක් ගෙවුවා ගිහිල්ලා. ඉතින් කරන් ඒ බිල ගෙවුවයි කියන්නේ මල්ලි කලා කියන එක උපගිරිලන්නේ. දේව ඉතින් මේ වර්තමානයේ ඒ නිවුස් තමයි දකින්නේ අපි. ඉතින් ඒ වගේම ජනතාව අරගල කළා ජනතාවට ලැබුණු පීඩනයේ හින්දා තමයි ගිහිල්ලා දේශපාලඥයන්ගේ ගෙවල් වලට පහර දුන්නේ. නමුත් ඒ දේශපාලඥයෝ බොරු බිල් දාලා මිලියන් ඩොලර් ලක්ෂ මං කියත රුපියල් මිලියන ගාණක් ආය ඒ කියන්නේ ජනතාවගෙන් හොරකම් කරනවා. ජනතාවට ටැක්ස් වැඩි කරනවා ජනතාවගෙන් හොරකම් කරලා ජනතාව කේන්ති ගිහිල්ලා ගහනවා ඒගොල්ලන්ට. ගහපුවම ඒ මුදල් ආය ජනතාවගෙන් අය කරනවා. ඒක හරිද? දැන් අද සමාජයේ බෝධනේ කතා කරනවා මේ ප්‍රතිරෂ්ඨ පනත සහ සමාජ්‍යාල නියාමනය කිරීමේ පනතක් යන ඊ පාර්ලිමේන්තුවේ ඉස්සත් කරා. ඔබතුමත් ජනමාධ්‍ය වේදිකාවක වගේම කලාකරුවෙක්. මේ ඇති වෙන දින තත්ත්වය ගැන ඔබතුමාගේ අදහස මොකද? රටේ පුරවැසියෙක් විදියට සහ කලාකරුවෙක් විදියට මාධ්‍යයට හිටදී මේ කලාකරුවෙක් හැටියට අන්න හොඳ ප්‍රශ්නයක් යයි පුරවැසියෙක් විදියට මට පුරවැසියෙක් විදියට උත්තර දෙන්න පුළුවන් මම දැන් කලාකාරික සහ පුරවැසියෙක් මල්ලි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ජනතාවට තමුන්ගේ අදහස් නිදහස්ව ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙන්න ඕනේ ඒක වල්බూరు නිදහසක් නොවිය යුතුව වගේම ජනතාව නියාමනයක් කරන්න බෑ ඒක මේ කියන්නේ තමු ඒක මුහුණු පොත නැවැත්වීම මාධ්‍ය පාලනය කිරීම ඒවා කවුරු හරි කරනවා නම් කරන්නේ තමුන්ගේ රහස් හොරකම් එළිවේ කියන බයටනේ ඉතින් මම ඒක අනුමත කරන්නේ නැහැ කවදාවත්. මම හැමදාම මාධ්‍යවල මිතුරෙක්. මාධ්‍ය හරහා තමයි මට යම්කිසි ජනප්‍රියත්වයක් ප්‍රසිද්ධියක් ලැබිලා තිනවන මට ලැබිලා තියෙන මාධ්‍ය හරහා තමුන්ආසලා වෙනුයි මට විරුද්ධ කීප දෙනෙක් මෙතන හිටියා. නමුත් ඒගොල්ලොත් දැන් ටිකක් මිත්‍රයි. කැවෙත් කොයි වෙලේ ගහ එක්කෙනෙක් ඇර මේ අනිත් අය මිත්‍රයි. මෙයා ඇර අනිත් කට්ටිය බොහොම මිත්‍රයි. ඉතින් මේ වෛරය කොහෙ තියන්නේ ආයි මලකට. ඉතින් ඒ අර ඒක දිගටම ගහනවා. නමුත් අනිත් අය මාව අවබෝධ කරගෙන තියෙනවා කියලා මං හිතනවා. ඒ අනුව මම හිතන්නේ මේ සියරම අයිතිය මේගොල්ලෝ සභාපතිලා ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලන් කියලා. මේ මල්ලි මේවල ෆ්‍රීකවන්සි මේවල අයිතිය තියෙන්නේ මේ අයිතිය තියෙන ජනතාවට. ඉතින් ඒ හින්දා මේ මාධ්‍ය ජනතාවගේ ජනතාවට ඔයගොල්ලෝ ඇත්ත කතා කරන්න ඕනේ. ඇත්තට තැන දෙන්න ඕනේ. ලෝ ඇන් ඕඩර් තියෙන්න ඕනේ. ඉතින් මං හිතනවා මාධ්‍ය නියාමනය කරන එක වැරදි කියලා. ඒක යම් කිසි නීති රාමු තියෙන්න ඕනේ. ඒ කියන්නේ ආගම් වලට අපහාස කිරීම, ආගම් ශාස්ත්‍රවරයන්ට අපහාස කිරීම, ඒ වගේ දේවල් වෙන්න හොඳ නැහැ. නමුත් මේ අපි මාධ්‍යයට නිදහසේ ප්‍රජාතන්ත්‍ර රට නෝවේ වගේ රටවල්, එතකොට අනිකුත් රටවල් මේ ඇමරිකාව වගේ රටවල් උනත් මාධ්‍යයට එහෙම තහංචි දාන්නේ මාධ්‍යයෙන් හොඳ දෙයක් වෙනවා. ඔබතුමාගේ මම ඔව් කැමති ඔබතුමා රටේ ජනප්‍රිය කලාකරුවෙක්ම ජනප්‍රිය දේශපාලඥයෙක්ම මේ රටේ ජනතාව පිළිගත්තා. ඔව්. ඒ කියන්නේ දිස්ත්‍රික්ක දෙකකම ඉහළම මනාපයෙන් ඔබතුමා බලයට පත් කරා. ඔව්. ජනතාවට දෙන පණිවිඩය කුමක්ද? දේශපාලඥයෙක් හිටපු දේශපාලඥයෙක් විදියට. සා ඉදිරියේ දේශපාලන කිරීමට බලාපොරොත්තු වෙන පුරවැසියෙක්. මන් දෙන පණිවිඩය තමයි අනිකුත් රටවල වගේ අනිකුත් රටවලුත් දේශපාලඥයන් වැරදි කරපුවම ඒ අයව විවේචනය කරලා ඒ අයව පාර්ලිමේන්තුවේ නිරපහරිනවා. නමුත් අපේ රටේ ඒක වෙන්නේ නැහැ. අපේ රටේ වැඩිම මනාපය ලැබෙන්නේ වැඩිම මිනිමරුපේ කාට, වැඩිම කුඩු ගේන කාට, වැඩිම හොරකම් කරපු කෙනාට. ඒගොල්ලන්ට තමයි වැඩිම මනාපයක් වෙන්නේ. ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ දේශපාලන පක්ෂවල තියෙන නාම යෝජනා කමිටුවල. මම මේ කමිටුවල ක්‍රියාකාරකම් ඇස් දෙකට දැකලා තියෙනවා. ඉතින් ඒ හින්දා මම හිතන්නේ වරදක් දූෂණයක් කරපු දේශපාලඥයව ආය පාර්ලිමේන්තුවේ එවන්න කියන පණිවිඩය තමයි ජනතාවගෙන් මම ඉල්ලන්නේ. ඒ කියන්නේ ගමේම ඉන්න කුඩු කාර්යාව, එතනෝල් කාර්යාව, කසිප්පු කාර්යාව, පස් හොරාව, කුකුල් හොරාව, මාල කඩා ගන්න එක්කනාව මේ ඒ වගේ අයව පාර්ලිමේන්තුව නියෝජනය කරන්න උත්තරීතර පාර්ලිමේන්තුවේ පාටිසිපේට් කරන්න. නියෝජන රෙප්‍රසන්ට් කරන්න එවන්න එපයි කියන පණිවිඩය තමයි ජනතාවගෙන් ඉල්ලන්නේ.
නමුත් අද පාර්ලිමේන්තුවේ ඉන්නේ කවුද? ඒ හොර රෑන. එතකොට ඒ වගේ හොර රෑනක් ඉන්නකම් ඒ කියන්නේ ව්‍යවස්ථාදායකයේ විධායකයේ අධිකරණයේ. එතකොට රටේ නීති හදන තැනට හොඳ මිනිසු ගේන්න කියන පණිවිඩය තමයි ජනතාවට කියන්නේ.